අපේ පැමිණිල්ලක් බාර දුන්නා චන්ද්‍රිකා වැව සහ කිරිබ්බම් වැව සෝලා සවිකිරීම සම්බන්ධව සුනෙත්ති බල ශක්ති අධිකාරියට විරුද්ධව මොකද මේ කටයුත්ත කරන්නේ ගොවි සංවිධානවලින් ධීවර කර්මාන්තය යෙදෙන්නන් සහ පානීය ජලය පාවිච්චි කරන මේ කිසිවෙකුගේ අනුමැතියකින් තොරව මේ සම්බන්ධ කිසි දැනුවත් කිරීමක් නැහැ. මේ සම්බන්ධව ජලයට වෙන හානි ඊළඟට ඉදිරියේදී මේ කටයුත්ත මේක නියම ව්‍යාපෘතියක් විදිහට කරන්නේ මින් ඉදිරියට ජලාශවල මේ විදිහට මේ කටයුතු කරන්නට ගියොත් වාරි කර්මාන්තයට ඒ වගේම අපි ධීවර කර්මාන්තයට පානීය ජලය පිළිබඳ මේ සියලු දේවල්වලට ප්‍රශ්න ඇති වෙනවා. මොකද අපිට හොඳ අත්දැකීමක් තියෙනවා 2023 යල්කන්නේ සමලව ජලාශයෙන් අපිට ජලය නොදීම තුළ අපි ලොකු අර්බුදයකට වලව කලාපයේ මුහුණ දුන්නා. හැබැයි ඒවට වන්දි ලැබීම් සියලු දේ කටයුතු සිද්ධ වුණ ආකාරය පිළිබඳ අපිට පැහැදිලිතාවයක් නැහැ. ඒත් එක්කම ගිනි පැනෙල්ලෙන් බැටකාපු අපි කණාමැදිරිලියටත් බයයි. ඒක නිසා මේ විදියට ජලාශ තුල මේ සෝලා පද්ධති ස්ථාපිත කිරීමට කටයුතු කිරීම දිගින් දිගටම සිදු වුණොත් අපේ ජලයට තියෙන අයිතීන් ගොවීන්ට තියෙන ජලයට තියෙන අයිතීන් නැති වෙන්නට පුළුවන්. ඒ නිසා අපි මානව හිමිකම් කොමිසම් සභාවට අද මේ පැමිණිල්ල බාර දුන්නේ මේ කටයුතු පිළිබඳ විමර්ශනය කළා. මේවා නියමානුකූලව අවසර අරන් තියෙනවද නැත්නම් මේකෙන් වෙන හානි පිළිබඳව මේ සියල්ල දැනුවත් වෙලා අපේ එකම අරමුණ මේ පද්ධති මේ ජලාශ තුලින් ඉවත් කර ගැනීම. මොකද මේක අර ලබ්බට තියපු අත පුහුලට තියනවා වගේ නියම ව්‍යාපෘතියක් විදිහට කරන කටයුත්ත මුළු ලංකාවෙම තියෙන ජලාශ තුල ස්ථාපිත කරන්න පුළුවන්. එතකොට මොකද ජලය කියන්නේ සීමිත සම්පත, ජලය කියන එක අනවශ්‍ය ප්‍රමාණයට අපිට නැහැ. එතකොට කෘෂිකර්මාන්තයට, ධීවර කර්මාන්තයට පානීය ජලය විදිහට මේ සීමිත ජලය ටික ආරක්ෂා කරගෙන ජලය සුරක්ෂිතව ජනතාවගේ අයිතිය තුල තබා ගැනීම තමයි අපේ අරමුණ. සූර්ය පැනල සවිකිරීම පිළිබඳ කිසි විරෝධයක් නැහැ. නමුත් ඒකට සුදුසු ස්ථාන තෝරගන්න ඕනේ. තෝරා ගැනීමක් කළ යුතුයි කියන එක තමයි අපේ අදහස. ජලාශ තුල මේක ස්ථාපනය කරන අවුරුදු 60කට ආසන්න කාලයක් ගත වෙලා තියෙන චන්ද්‍රිකාව ජලාශය නිර්මාණය කළා. කිරිබ්බම්වත් එහෙමයි. මේ ජලාශ රොන්මඩ වැලි ඉවත් කළා නැහැ. එතකොට මේ සංවර්ධන කටයුත්තක් කරන්න ඉඩකඩ නැති වෙනවා. ඊළඟ ජලාශයේ ජල ධාරිතාව රැඳවීමේ ජාරිතාව පිළිබඳ ගැටලු මතු වෙනවා. ඊළඟ ධීවර කර්මාන්තයේ යෙදෙනාට ධීවර කර්මාන්තයේ යෙදෙන්න බැරි තත්ත්වයන් ඇති වෙනවා. ඒක නිසා මේකට සුදුසු ස්ථාන තියෙනවා. ඒ ස්ථාන තෝරා ගන්න ජලාශ තුල සවිකිරීම පිළිබඳව අපි දැඩි විරෝධයක් පළ කරනවා. නම සුමන සිරි ජයසූරියා. මම කට්ටකඩුව යාය 18 වීරගොවි සංවිධානයේ සභාපති. අපි අවුරුදු 45ක් විතර මේ වැව යටතේ කුඹුරු වගා කරගෙන බත් කාපු අපි මේ වෙනකොට මේ සූර්ය පැනල ව්‍යාපෘතිය නිසා අපිට අපේ ජලය අහිමි වෙලා තියෙනවා. මුනි කියෝ වගේ අපිට ඒ සූර්ය පැනල් නිෂ්පාදනය කරපු බරලෝහ වර්ග නිසා අපේ දරු පරපුර නාස්ති වෙනවා. ඒක නිසා තමයි අපි මේ සූර්ය පැනල් ව්‍යාපෘතියට විරුද්ධ අපි මේ සූර්ය පැනල් ව්‍යාපෘතියට විරුද්ධ චන්ද්‍රිකා වැව ඇතුලේ හයි කරනවා සහ කිරිබංගම වැව ඇතුලේ හයි කරනවා. මේක ඕන තරම් තැන් තියෙනවා මේ වැව් දෙක නැතුව මේ කටයුත්ත කරන්න. ඇයි මේ වැව් දෙකේම කරන්නේ? ඊට පස්සේ අපි කොට්ටාස හතක් තියෙන මේ කොට්ටාස හතේම ගොවි ජනතාව සියලු දෙනා මේකට එකතු වෙලා තියෙනවා. මේ ආවේ අද නියෝජ්‍ය සියපු දෙනෙක් විතරයි. ඊළඟට අපේ දිවංගත ගරු ගාමිණීසානක ගරු අමාත්‍යතුමා තමයි මේ වැව් හදලා මේ ව්‍යාපෘති ඔක්කොම හැදුවේ. අද මේ එතුමගේ පුත්‍රයා තමයි මේ කටයුත්තේ මේ සූර්ය පැනල ව්‍යාපෘතියේ මුලින්ම ඉන්නේ කියන එක බොහොම කනගාටුවෙන් කියනවා. තාත්තා හදලා දුන්නු වැව් ටික නිසා අපි බත් කාලා ජීවත් වුණා. අපි දරුවෝ ටික පරපුර නැති කරන දඬ වැඩ කටයුතු සිදු කරන්නේ එතුමගේ පුතා කියන බොහොම කරුණාවෙන් කියනවා. සහ මේ සූර්ය පැනල ව්‍යාපෘතිය උඩවල චන්ද්‍රිකාවෙන් සහ කිරිබම්බෙන් අස්කරනතුරු අපි මේ විරෝධතාව එක දිගට පවත්වනවා කියන බව බොහොම ගැඹීරව කියනවා. ප්‍රසාද් අමරසිංහ ජල පාරිභෝගික විද්‍යාව සම්බන්ධ වෙනවා. අද අපි මානව හිමිකම් කොමිසම් සභාවට අපි මේ පැමිණිල්ලක් ඉදිරිපත් කරා. අපි නඩු පැමිණිල්ල බාර දුන්නා. ඇවිල්ලා ඉන්නවා අපිත් එක්ක ධීවර සමිතියෙන් ඇවිල්ලා ඉන්නවා, ජල පාරිභෝගිකයෝ ඇවිල්ලා ඉන්නවා, ඒ වගේම තමයි ගොවි සමිතිය වලින් ඇවිල්ලා ඉන්නවා. මේ අපි කියන්නේ චන්ද්‍රිකා වැව, ඒ වගේම කිරිබ්බංගාර වැව වැව් වල සෝලා පැනල් අවශ්‍ය නැහැ කියන එක. හේතුව මේ කෘෂිකාර්මික වැව්. ඒ කෘෂිකර්මාන්තය මම හිතන්නේ හෙක්ටයාර 75,000කට වැඩි ප්‍රමාණයක් ගොවීන් දැන්ට වගා කරනවා. ඒ වගේම තමයි 40,000කට වැඩි ප්‍රමාණයක් මේක ජල පාරිභෝගිකයෝ විතර ඉන්නවා, ජලය පාවිච්චි කරන අය. ඒ වගේම 200කට 300කට වැඩි ප්‍රමාණයක් ධීවරයෝ ඉන්නවා. ඉතින් මේ හැම දෙනාගේම තියෙන ජීවන වෘත්තීන් සියල්ල ගැන හිතන්නේ නැතුව රජයෙන් කරන මේ ක්‍රමවේදය ගැන අපිට ලොකු කනගාටුවක් තියෙනවා. මොකද මේක ඇතුලේ මොන හරි අපි කියන්නේ කවදාවත් මේ සෝල් වැල් ගහන්න එපා කියලා. සෝල් වැල් ගහන්න ඕන අවශ්‍ය තැන්වල. හැබැයි ඒක මේ චන්ද්‍රිකා වැව වගේ කිරිබ්බම් අර වගේ මේ කෘෂිකාර්මික වැවකට සුසු නැහැ කියන කතාව අපි කියන්නේ. ඒ වගේම තමයි මේකෙන් හැදෙන
තියෙන රසායනික ද්‍රව්‍ය වලට එකතු වුණාට පස්සේ ඒවා අපේ දරුවන්ගේ දරුවන්ට එකතු වෙන්නේ. එහෙම වුත් එහෙම අපිට පිළිකා රෝහලක් අපිට ඒ ආශ්‍රිතව අපිට නිර්මාණය කරන්න සිද්ධ වෙයි. ඒක නිසා මෙච්චර කාලයක් අවුරුදු 1960 ඉඳලා මේ පැවතින මේ චන්ද්‍රිකා වැව ඒකෙන් තමයි කුෂිකර්මාන්තය සිද්ධ කරගෙන ආවේ. මෙච්චර කාල රටට කන්න දුන්නේ හාල්ලට වියට හැදුවේ ඒ ගොවින් මේ චන්ද්‍රිකා වැව නිසා. ඉතින් ඒකට කවදාවත් අපි කැමති නෑ චන්ද්‍රිකාව අපේ අම්මා වගේ ඉන්න එකක්. ඒක නිසා ඒ චන්ද්‍රිකාව ආරක්ෂා කරගන්න අපි මෙතනට අද අපේ අසරණකම කියන්න ආවේ, අපේ විරෝධතාවය මෙතන ප්‍රකාශ කරන්න ආවේ. ඒ වගේම තමයි මෙතන මේ විරෝධතාවය ප්‍රකාශ කරා වගේම අපි මෙතන ඉන්න මේ ඉන්න නියෝජිතයෝ ඒ වගේම තමයි මේ වගේ 100,000 ගානක් මිනිස්සු හෙක්ටයර් 75,000ක වගා කරන මිනිස්සු ටික ඒ වගේම තමයි දියෝ ජනතාව ටික ඒ වගේම 40,000කට අධික ප්‍රමාණයක් මේකේ ජල පාරිභෝගිකයෝ ඉන්නවා. මේ සියලු දෙනා අපි මේ වැව් දෙක ළඟට එකතු කරනවා. ඒ වගේම තමයි රජයට මතක් කරනවා ඔබතුමාලට ඕන ඕන විදියට මේ මිනිස්සුන්ගේ ඔළුවට අත හොදන්න එපා කියන කාරණාව මතක් කරනවා. ඒ වගේම තමයි මතක් කරනවා අපි ඔබතුමාලා කරන කිසිම දෙයක් මේ වගේ කරන මිනිස්සුන්ට අහිත කරන දේවල් වලට මේක සංවර්ධයක් නෙමෙයි. ඉස්සෙල්ලාම සංවර්ධනේ මොකද්ද කියන එක සම්බන්ධව ඔබතුමාලා හරියට අවබෝධයක් අරගෙන මේ චන්ද්‍රිකා වැවට අත තියන්න කියලා මතක් කරනවා. චන්ද්‍රිකා වැවට අත තියන්න එන්නපා. එහෙම වුණොත් එහෙම රාජ්‍යයට අපි අත දිනවා කියන එක මතක් කරනවා.